අනිත් ඒවා නම් අපිට හොයාගන්න පුළුවන් නේ අනිත් තැන්වල නේද? ඒතකොට මේ තියෙන්නේ ඔබතුමා හදාගත්ත එකක්ද මෙතන? ඔව් හදපු එකක්. මේක මේ ඒ විදිහට තමයි මේ හදලා තියෙන්නේ නේද? හා හා. ඊට පස්සේ මොකද්ද කරන්න මහත්මයා? ඊළඟට මේ අර අර ආකාරයට පුරවන්න ඕනේ. අහහ. අර දැන් ඔය පුරවන්නේ මේ විදිහට පුරවන්න ඕනේ. ඔව්. ඒතකොට එතෙන් මේ පැකට් එකක් දැන් පැකට් එක සාමාන්‍ය ප්‍රමාණය කොච්චර වගේද? පැකට් එක අපි අරගෙන බලමු නේද? මේ පැකට් එක අපි බලමු එතෙන් ගිහලා පොඩ්ඩක් ඒ පුරවන හැටි. ඊට පස්සේ හොඳටම තලා ගන්නවා නේද මේක මම. මේක තද වෙන්න ඕනේ. මුක්කටි අර මේ මරක ගෙඩියක් වාගේ. හා? ආදායමක් ගන්න පුළුවන්ද? අනිවාර්යෙන් පුළුවන්. හරියට කරගත්තොත්. ආහ්. ඒතකොට සාමාන්‍යයෙන් දල වශයෙන් ආදායම මාසෙකට කොච්චරක් විතර වගේ ගන්න පුළුවන්ද? පැකට් 800ක් විතර 800ක් 850ක් පැකට් එකක් සාමාන්‍ය කීයටද දෙන්නේ 100 100ට දෙන්නේ නේද එතකොට 60ක් විතර හම්බ වෙනවා මේ මාසේ සාමාන්‍ය දල වශයෙන් 60000කට යහ පැකට් 10000කින් හොයාගන්න පුළුවන් පුළුවන් අයිබෝන් වලට සුබ දවසක් කියලා ආදරෙන් පිළිගන්නවා ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නවා ඔයාලට ආදායම ගන්න පුළුවන් ක්‍රමයක් ගැන කියන්නේ මේ වගේ පැකට් 1000ක් තිබුණොත් මේ පැකට් 1000කින් මාසෙ රුපියල් 60000ක් විතර හොයාගන්න පුළුවන්. ඉතින් ඒ ගැන කතා කරන අනුර රත්නායක මහත්මයා හම්බ වෙන්න ඇවිල්ලා ඉන්නවා. ඉතින් එතුමගෙන් අහලා බලමු කොහොමද මේ පැකට් 1000කින් රුපියල් 60000කට වඩා ආදායම හොයන්නේ කියලා. මතක් කරන්න ඕනේ වීඩියෝ එකට යන්න කලින් අපි YouTube channel එකේ තාම subscribe කරලා නැත්නම් යටින් දර රතුපාණි subscribe කරන්න subscribe කරන්න. ඒ වගේම bell notification එක click කරන්න. තවත් කෙනෙකුට බලන්න මේ වීඩියෝ share කරන්න. අපි යමු වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මේ පැකට් වලින් සල්ලි හොයන්නේ කියලා. ඉතින් ඔන්න අපි අනුර රත්නායක මහත්මයාගේ නිවසට ඇවිල්ලා ඉන්න එතුමාගේ ව්‍යාපාරය ගැන පුංචි දැනුවත් කිරීමක් ඔයගොල්ලන්ට කරන්න. ඉතින් ඉස්සරම අයිබෝන් එක තුමාට අයිබෝන්. අපි ගිහිල්ලා බලමුද අනුර මහත්මයා ඔබතුමාගේ අර අනුරත්න දැන් මෙතන මොකක්ද වෙන්නේ මේ මේ හරි මෙතනින්ද පටන් ගන්න තියෙන්නේ ඉතින් පටන් ගන්න දැන් අපි ඉස්සරම් මිශ්‍රණය හදා ගන්න ඕනේ අහහ මේක සාමාන්‍යයෙන් සරලව කිව්වොත් එහෙම ලීකුඩු කිලෝ 20කට ඔව් සාමාන්‍යයෙන් මැග්නීසියම් සල්ෆේට් ග්‍රෑම් 40ක් එතකොට අලුහුණු ග්‍රෑම් 400ක් එතකොට හාල් නියුඩු කිලෝ 2ක් සමපෝස ග්‍රෑම් 200ක් අහහ මිශ්‍ර කර ගන්න ඉස්සෙල්ලා අලුහුණුයි හාල් කුඩුයි අර ඒතකොට මැග්නීසියම් සල්ෆේට් ගන්නවනේ කොහෙන්ද ගන්නෙ මේක ෆාමසියෙන් ගන්න පුළුවන් ආ අනිත් ඒවා නම් අපිට හොයාගන්න පුළුවන් නේ අනිත් තැන්වල නේද ඒතකොට මේ තියෙන්නේ ඔබතුමා හදාගත්ත එකක්ද මෙතන ඔව් හදපු එකක් මේක මේ ඒ විදිහට තමයි මේ හදලා තියෙන්නේ නේද ඊට පස්සේ මොකද්ද කරන්න මහත්මයා ඊළඟට මේ අර අර ආකාරයට පුරවන්න ඕනේ ආහ අර දැන් ඔය පුරවන්නේ මේ විදිහට පුරවන්න ඕනේ. එතකොට එතෙන් මේ පැකට් එකක් දැන් පැකට් එක සාමාන්‍ය ප්‍රමාණය කොච්චර වගේද? පැකට් එක අපි අරගෙන බලමු නේද? මේ පැකට් එක බර ප්‍රමාණයද? නෑ උස. නෑ උස එහෙම උසයි මේකේ. මේ පැකට් එකේ ප්‍රමාණය. උස අඟල් 8ක්. ඔව් මේ පුරවන්න ඕනේ. මේ කපනකොට මේ බෑග් එකේ අඟල් 13කට හෝ 14කට කපන්න ඕනේ. අඟල් 13කට හෝ 14කට. ඔව්. හා හා උසට. ඔව්. එතකොට මේ දෙපැත්තෙන් ගැට ගහ ගන්න. ගැට ගහන්න කියන්නේ අපිට ගැට ගහන්න විදිහ ඉඳලාම අපි බලමු නේද? පුළුවන් මෙහෙම අපදාලා මෙහෙම කරලා මෙහෙම බෑග් එක හදාගත්තහම මේකට දැන් ලිපුරු පුරවනකොට අර විදිහට පිර වෙනවා. අපි බලමු එතෙන් ගිහලා පොඩ්ඩක් ඒ පුරවන හැටි. ඊට පස්සේ හොඳටම තලා ගන්නවා නේද මේක මම. මේක තද වෙන්න ඕනේ. ඔන්න ඔය විදිහට තමයි මේ පැකට් එක මේව කරගන්නේ. තාම පුරවන පුරවලා ඉවරලත් අර විදිහට කොහොම බලන්න පොඩ්ඩ මුල්ල හදන විදිහ. මෙහෙම හදනවා ඇතුලට දාලා. අහහ ඒකලා මෙහෙම තද කරනවා. එතකොට මුල්ල හැදෙනවා. ආ දැන් මේ මුල්ලේම හදලා තලනවා එහෙම නේ.
විදියට එන්නේ නැතුව හදා ගන්න ඕන. ආ රයිට් රයිට්. හරි. ඊට පස්සේ මේ විදියට හදාගත්තා අපි. ආ. හදාගත්තාට පස්සේ මොකද මොකද ඒ ළඟට මේක ජීවානුහරණය කිරීම තමයි කරන්න ඕන. ආ. ජීවානුහරණය කරන්න ඉස්සෙල්ලා මේ පැකට් එක වහනවද? මේකට මේ ආකාරයෙන් මේ අඟ තුන් කාලේ හෝ අඟලේ අඟල එකක් ගන්නකො අඟල අඟල මොකක්ද කියන්නේ ස්ටෝන් බට ආ කබල අඟල් තුන් කාලක් විතර උසට ආහා කබල අරගෙන මේ විදිහට බට කැලක් ගන්න ඕනේ ඔව් ආ හරි අරගෙන ඒකල්ලා මේ මේ ආකාරයට මෙහෙම හොඳ රැදල ඉවරලා ආ ඒ බටේ ඇතුලෙන් ගන්න පිටර දාලා ඔව් ඒකල්ලා මෙහෙම නමලා රබර් බෑන්ඩ් එකක් අරගෙන අඟල අඟල වාගේ අඟල හරි භාගේ හරි රබර් බෑන්ඩ් එක හොඳයි ආහා දෙකක් තුනක් වෙන්න වතුර දානවා මේ බැරල් එකට මේකට උඩින් එන්නේ නැති වෙන්න වතුර ආ මේක මේක උඩ තමයි පැකට් තියන්නේ ස්ටිම් එකෙන් තමයි තැම්බෙන්නේ ආහා ඒ ඒ තියෙන මේ හුමාලයෙන් තමයි මේ අර මේවා ටික තැම්බෙන්නේ මෙන්න මේ පැකට් ටික නේද ඔව් බැරල් එක උඩ ගන්න ඕනේ අර මේ පේන අරින්න පුළුවන් ග්‍රීස් බැරල් තියෙනවා ආහා මේක අරින්න වහන්න බෑ නැත්තම් ආ සීල් කරපු එක බෑ බෑ ඒ වගේ බැරල් අරගෙන ඊට පස්සේ ස්ටිම් කරගන්න. ඊට පස්සේ මොකද කරන්නේ? ස්ටිම් කරන්නේත් අර උඩ පියනේ. ඔව්. පරාලයනයකින් මාගේ තවුවක් විතර පැය දෙකක් දෙකමාරක් විතර තම්බන්න ඕනේ. මුමාලි. නැත්නම් මේ පොඩි වෙලා ඕනේ නෙවෙයි. ඊට පස්සේ ආරක්ෂිත දැනකට ගෙනින් බීජ දානවා. හරි. අපි බලමු බීජ දාන හැටිත් පොඩ්ඩක්. අයියා මේක තමයි දැන් වා කරන බොයිලරු නේද? ඔව්. ආහ එතකොට මේ මේ මේක සම්පූර්ණ මේ ගලවන්න පුළුවන්ද කොහොමද මේක තියෙන්නේ ගලවන්න පුළුවන් මේ අරලා පෙන්නනවද අරලා පෙන්නන්න පුළුවන් නම් කමන්නේ නැත්තම් අවලන්නේ ඉස්සරෝම ඉගෙන ගන්නවා නම් හොඳයි කියන අය බැරල් එක ආහා ඒ කියන්නේ යා මේක කරනවද නැද්ද කියන තැනට ඉස්තියෝ නේද මේක අද්දකින් මෙනකොට නෑ තීරණය කරන්නේ කරන කෙනෙක් ඒක තමයි ඒක හින්දා ඉස්සරෝම අද්දකින් ලබා ගන්නවා ඒ අද්දකීම් අරගෙන ඊට පස්සේ ක්‍රමයෙන් ඉස්සරහට යන්න ඕනේ ටික ටික වැඩි දියුණු කරගෙන. ඔව්. දැන් කොච්චර කාලයක් විතර අනුර මහත්මයා කරනවද මේ වැඩේ? අවුරුදු 4ක් විතර. අවුරුදු 4ක් විතර කරනවා. අනන මේ විදිහට තමයි ජීවානුහරණය කරන්නේ නේද? අඩුක් කරන. ඊට පස්සේ මේ විදිහට හොම්ම තියලා ඊට පස්සේ මේ යට තියෙනවා මේ මෙතන තියෙනවා ලිප වලට පින්නන්න. මෙන්න එහෙම තියෙනවා ලිප. මෙතන දර ටික දාලා ඊට පස්සේ තමයි මේ තම්බන්නේ මේක නේද? ඔව්. හරි. බීජ හරණය කරපු කතුරුකින් කපා ගන්න ඕන. හා ඒ බීජ මල්ල කපා ගන්න කොටත් විස බීජ හරණය කරන පුළුවන්. එතකොට විස බීජ හරණය කරන්නේ කොහොමද කතුරේ උණු අතුර දාලා තම්බලා? මොනව හරි විස බීජ නාශකයකින් කතුර කෙහෙදා සර්ජිකල් සර්ජිකල් හරි මේ ඩෙටෝල් හරි එලා මේ මේසෙත් මේ දෙක දැන් ඔයාලට පෙන්වන්න ඕන හින්දා තමයි මේ එකක් නැත්නම් මේසෙ එක කර ගොඩක් තියාගෙන මේ හරි සාමාන්‍යයෙන් ක්‍රමේ නම් ඉතින් ඉටිපන්දා හතරකුත් සාමාන්‍ය බීජ දාන්න ඉස්සලා ගහන්න ඕන ඒකට ඉතින් සමහරවිට දැන් අපි එහෙම කරන්නේ නැහැ අපහසු හින්දා ගොඩාක් ඉටිපන්දා වලට වියදමුත් යනවා නේද ඉතින් මේ සාමාන්‍ය විදිහට ගොඩක් විදිහට පිළිසිදුව වැඩේ කරගෙන යන්න ඕන. ආ අත් සබන් දාලා හොදන්න ඕනද නැත්නම් විස බීජේ විස නාශකයෙන්ම අත් සෝදගත්තොත් ගොඩාක් හොඳයි. හරි. අපි බලමු කොහොමද කරන්නේ. දැන් මේ අපි ජීවානුහරණය කරමු. මෙහෙමනේ තියෙන්නේ මේ ආකාරයෙන්. ඒක අපි අරගෙන සල්ලා හදාගත්ත විදියට. ඔව්. දැන් මෙහෙම අරගෙන මේ ආකාරයට මේ බීජ මේ බීනේ තියෙන බී හරි කුරකන් හරි මෙහෙම බීයට 25ක් විතර දාලා පුළුවන් අපි
පුළුන් එකක් පුළුන් ඇපයකුත් මේකට ගහන්න ඕන අහහ මම මේ වෙලාවේ දැන් ඔයාලට පෙන්වන්නේ පුළුන් ඇපයක් ගහුවේ නෑ බලන්න මෙහෙම පත්තරේ දියලා මේක ඉරෙන්න නැති වෙන්න මෙහෙම තියලා बीच दूल ඒකෙන් මෙතන භාගයක් විතරයි දුවලා තියෙන්නේ නේද භාගයක් අර උඩින් දැන් මේ කාටවත් වැඩිය පෙන්වන්නෙත් නෑ අපි දැන් ඔබතුමාට මේ දෙ පෙන්වන්න ඕන හින්දා මිසක් නැත්තම් එකන් එන්නේ මාස් දාලා අර මේ තමයි මේ වල එන්නේ වැඩි හරියට ගොඩාක් වෙලාවට අපි මේ බිම්මල් වගා කරනවා නම් මේ අනිවාර්යෙන් මාෂ පාවිච්චි කරන්න ඕනේ මේ වගේ මේ බිම්මල්ලේ තියෙනවා නිකම් बीजाणु पिटवीम एवे पोटाकर अनिवार्य पावचिका कुमे सत्न हाँ थी गुड़ा दूर अभी प्रायोगिक मे वलक उपक्रम दमाक्रम चुटा अदान बिम्मल गुह किसी में सतकूर अतुल बरवीधी सील कर සීල් කරලා උඩත් එක්ක නේද තියෙන්නේ ඔව් ආය උඩ මේ බිම්මල් ගුවේ හදන උඩ රත් අඟ සර වැටෙන්නේ නැති වෙන්නේ මේ මම මැප් එකේ ඉලාරි මොනව හරි ගහන්න ඕන ආහා මේ තියෙන මේක ගහලා තියෙන්නේ රස්නේ අඩු වෙන්න නේද ඔව් ආහා එතකොට මේ 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 රැක් එකක් සාමාන්‍යයෙන් කොච්චර ප්‍රමාණයකින්ද මේ අනුර මහත්මයා ගහන්නේ මේ රැක් එක මේ තට්ටු වගේ තියලා තියෙන ඒවා සාමාන්‍යයෙන් මන් නම් මේ පැකට් 6ක් විතර තියන්න පුළුවන් උසරද ගොඩාක් උඩට තිබ්බොත් එහෙම පෙරලෙන්න බලනවා मीटर तड़ना कमे मम्मी कॉन्क्रीट टोलिंग मैं अदाल तीन हिंदी लंग लंग गीतंगे मे वे हिंदी नत्तम पेगट डीओलिंग पेगट चुनाव कितने तीन मुसल गुंद नत्तम अरे पेरलेंगे पनागे पेगट सहन प्रमाण गहनते පැකට් 2500 3000ක් ගහන්න පුළුවන්. ඒකවල සාමාන්‍යද? අපි හිතමුකෝ දැන් මේ මේ 2500 3000ක් ගහනකොට මේකෙන් ආදායමක් ගන්න පුළුවන්ද? අනිවාර්යෙන්ම පුළුවන්. හරියට කරගත්තොත්. ආ. ඒකවල සාමාන්‍යයෙන් දල වශයෙන් ආදායම මාසෙකට කොච්චරක් විතර වගේ ගන්න පුළුවන්ද? පළවෙනි මාසේ පැකට් 800ක් විතර. 800ක් 850ක්. පැකට් එක සාමාන්‍ය කීයටද දෙන්නේ? 100ය. 100ට දෙන්නේ. එතකොට 60ක් විතර හම්බ වෙනවා. ඒ මාසේ. එතකොට ඒ පළවෙනි මාසේනේ අඩු වෙන්නේ. ඊළඟ මාසයට එනකොට ඉතින් කොහොමද පැකට් එකකින් පැකට් එකක් බලව මාස දෙකම ආර වෙනකොට ඉතුරු ටික එහෙම බැලන්ස් වෙන යන්න තමයි තියෙන්නේ. සාමාන්‍ය දල වශයෙන් 60000කට යහ පැකට් 10000කින් හොයාගන්න පුළුවන්. පුළුවන්. ඒක ඉවරනකොට ඉතින් ආය ඒක ඉවර කරලා කරන්න බෑ. ඒක ඉවරනකොට ආය අලුතෙන් එකක් තියෙනව නම් හොඳයි. ඔව්. එතකොට ඒක අකණ්ඩව array යන්න පුළුවන්. ඔව්. නැත්නම් මේක හදලා මාස දෙකම ආර ගිහින් ආය හදනකොට ඒක එතකොට ආදායම් ස්ථිර නැහැනේ මාසිකව. හරි අපි දැන් මේ අපි කතා කරේ දැන් අර අපි බීජ දැම්මා බීජ දැම්මාට පස්සේ අපි මෙතන මේ දාලා තියෙනේ වනේ තියෙන්නේ අනුර මහත්මයා අපිට දැන් එතකොට ඔබතුමාගේ තව මල් තියෙනේ මොකක් තියෙනව නේද එතන දැන් මේ මල් එනේ වයි මේකයි දෙගම තියන්න බෑනේ ආහා එතකොට කරදරයි නැත්තම් වෙන්නේ මේක මල් කපලා මේ මේක ඔක්කොම අයින් කරලා තියලා ආපහු මේක සුද්ධම කරලා තමයි හදන්න පටන් ගන්න වෙන්නේ अखंड
වෙනම කරවල කාමරයක් වාගේ සාමාන්‍ය මේක අඳුරේ තියන්න කියලා කියන්නේ 75ක් ඉතින් සාමාන්‍ය අපි නම් මෙහෙම තියනවා මේ ප්‍රායෝගිකව ආ ඒකේ අඩු වීමක් නෑ හානියක් නෑ ආහා එතකොට මහත්මයා දැන් කියන්නේ දැන් මේක මේව array යන්න නැතුව හොම්ම තියලා ඊට පස්සේ මල් එනකොට මොකද කරන්නේ දැන් මේක එන්න විදිහක් නැහැ නේ මල් මේ ඔක්කොම සීල් කරලා තියෙන්නේ මල් එනකොට දැන් අපි මේ ඉස්සරහ මේ ගලවලා දැන් කපනවා ආහා පේපර් කට්ටර් එකකින් මොනවාරි මේ මේ ටික විතරද කපන්නේ සම්පූර්ණ කපන්න පුළුවන් ඒක වේලෙන විදිහ බලලා මේ පරිසරයේ දෙන උෂ්ණත්වය අනුව ගොඩක් දුරට ඉතින් මේ මූඩි ගාවින් පොඩි ප්‍රමාණයක් කපන එක කපපුවා තියෙනවා එහා පැත්තේ. පුළුවන්. ඒ කපපුවා කොහොමද කියලා බලමුද අපි දෙන්න කියලා. මේ තියෙන. මේ තමයි මල්ලේ නේ. හ්ම්. ආ මේ මල්ලේ. මම දැන් මල්ලේ ඉnderගෙන මාසයක් එකමාරක් විතර වෙනවා. හ්ම්. මේ මල් මේක කඩලා නැහැ. මේක කඩලා නැත්ේ මොකද? මේක තව ටිකක් ලොකු වෙන හැට උදේ වෙනකොට තමයි සාමාන්‍යයෙන් මේක මේ කඩන්න ගන්න. දවස් කීයෙන් කීයද කඩන්නේ? හැමදාම එනවා තියෙනවා හ්ම් ආ හැමදාම සුණු කඩනවා ඔව් හ්ම් මේ තියන්නේ තවත් බිම්මල් ටික එන හැදෙන හයි අන්න ඔය විදියට තමයි මේක රැක් එහෙම ගහලා තියලා තියෙන්නේ අරගම තමයි නේද මහත්මයා සම්පූර්ණ මේ මන් දැනුවත් මේ මන් විතරයි මේ සිමෙන්තින් මේ හදලා තියෙන්නේ අනික ඔක්කොම ලීහරි යකඩෝලින් තමයි ගහලා තියෙන්නේ මන් දැකපු හැම තැනකම හ්ම් ආයතන මේ මගේ මට හිතුණා මේක මේ විදියට හොඳයි කියලා ඒ හින්දා මේ විදියට කරා ඔව් හ්ම් කොහොමද දැකලවත් කොහොමද තිබිලවත් මන් දැකලා නැහැ හ්ම් දැන් මේ කියන්නේ දැන් ඔබතුමාට ඒක ඉස්තිරවම තියාගන්න පුළුවන් අය වෙනස් කරන්න ඕනේ දිරන්නේ නැහැ නේද නඩත්තු පහසුයි නේ අර එකවර වියදම් වෙනවා හ්ම් හ්ම් එතකොට මේ තියෙන අර කපල අයින් කරපු මේ බටේ කැල්ල නේද ඔව් මාර බටේ කැල්ල දාලා අර කපන්න ඕනේ කිව්ව පුස්සේ තමයි ඒ කොටස තමයි මාරම මේ මල් කපන කාමරයකට එනකොට මේ මාසයා පාවිච්චි කරන්න. හ්ම් හ්ම්. ඔව් එතකොට මේ අපිටත් හොඳයි. ඈ එතකොට මේ මල් වලටත් හොඳයි නේද? සත් වෙන්නේ නැති වෙන්නේ අර විදිහට සීල් කරලා තියා ගන්නවා. ඊට පස්සේ මේක කපනවා නම් මොනවද කපන්නේ? සාමාන්‍යයෙන් පිහියක් ආයේ ස්ටෝරි පිහියක් තුඩ තියෙනයක් වුණොත් හොඳයි. මේ ගලවනකොට පොඩ්ඩක් මේකත් පළදු කරලාම මල් ගලවල ගන්නවා. මේ පොකුරම ගන්න එකක් නෙමෙයි. හ්ම් හ්ම්. සම්පූර්ණ කපනකොට මේ පොකුරම ගන්න පොඩි ඒවා ලොකු ඒවා තිබ්බා කියලා ඉතුරු ගන්නෑ ආ ඒ පොකුරම කපනවා මේ පොකුර මෙතනින් ගලවලා පොඩ්ඩක් ඒක පළදු කරලා ඊළඟට වතුර ගහන්න ඕන හ්ම් වතුර ගහන්නේ මොකෙන්ද අර ස්ප්‍රේ ටැංකියක් තියෙනවා ස්ප්‍රේ ටැංකිය ආහා ඒ ස්ප්‍රේ එකෙන් වතුර ගහගෙන යනවා මේකට ඔව් වහිනකොට සාමාන්‍යයෙන් වතුර ගහන්නේ නැහැ සීතල අනුව අපිට ඒක අද්දකින් මෙනකොට දැනෙනවා මේ වතුර ගහන්න ඕනේ නැද්ද දැන් ආද වතුර ගහලා නැහැ වතුර ගහුවා සමහර උදේට වතුර වැඩි එතකොට එතකොට නරක වෙනවා. එක්කන් සවුත් වෙනම පැකට් කරපන් තෙත වැඩි නෝ. වැඩි වුණා නේද? මෙහෙම ගලවල ගන්නවා. ගලම් මේ බේසන් දෙකක් ගෙනල්ලා මේක මෙහෙම කපලේ ගලම් මේ කොටස වෙනමත් මේක වෙනමත් දාගන්න ඕනේ නැත්නම් කරදරයිනි. හ්ම් හ්ම්. ආ මේක මේ අයින් කරනවා. අයින් කරනවා. කෑල උඩ කෑල නේද? කරලා බලනවා මේක මේ ගැලවිලා ආවෙ නැත් මේ ලීකුඩු පේන්ට් අප පොඩක් පළදු කරලා දානවා මෙහෙම පිහිතුලේ. සුද්ධ කරනවා. ඔව් මේ පේපර් කටරයක් තිබ්බට පිහිතුල පිහියක් තිබ්බනම් පහසුයි. අර උල තියෙන එකක් වක් කියලා වගේ දෙන ඇත මේක හයියමදින් හ්ම් හ්ම් හරි අන්න ඔය විදිහට තමයි ගලවන්නේ ඊට පස්සේ තමයි පැකට් කරන්නේ රයිට් අපි ගොඩක් වෙලා මේක ඇතුලේ ඉන්නේ නැහැ මොකද විස බීජ යන්න පුළුවන් ඉතින් ඒවත් එක්ක මල් දැන් අස්වැන්න නෙලනකොට ගොඩාක් කරලා පාන්දරින් නෙලන එක හොඳයි පාන්දරින් හානි තඩුවි එතකොට අපි යන වෙලාවට අපේ බෙන්දපොල්ට ගෙනියා ගන්නත් කලින් පුළුවන් පහසුවෙන් හ්ම් සාමාන්‍ය පාන්දර කීයද වගේද පාන්දර මන්නම් තුනට විතර නැගිටිනවා ආහා පාන්දර තුනට නැගිටලා මේවා ටික මෙයා කරා ආහා සාමාන්‍ය ඉතින් ඔය පොඩි ප්‍රමාණයක් තියෙනවා නම් එච්චර පාන්දරින් නැගිටින්න අවශ්‍ය වෙන්නේ නැහැ ඉතින් අතට ඊට පස්සේ පැකට් කරනවා ඒ වෙලාවෙන් පැකට් කරනවා නේ එතකොට දැන් මේ පැකට් එක සාමාන්‍ය කොච්චර කාලයක් තියාගන්න පුළුවන්ද සාමාන්‍ය දවස් කඩේට දාන දවස් තුනකට දින දාලා තමයි දෙන්නේ නේද එදාම උදේම දානවා කඩවලට ඔව් ඊට පස්සේ පැකට් එක සාමාන්‍ය දෙන්නේ රුපියල් 100 නේද 120යි බිල් කරන්නේ 100ට තමයි කඩේට දාන්නේ. ඔය කියන්නේ තොගමිල තමයි 100ට දෙන්නේ නේද? ඔන්න ඔය වගේ ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන් අනුර මහත්මයා තමයි මේ වැඩේ අපිට කියලා දුන්නේ. මොකද සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට මේ වගේ තැනකට යන්න දෙන්නේ නැහැ මට. අද එන්න දුන්නා ඔයාලා වෙනුවෙන් මේ වැඩේ පෙන්වන්න ඕන නිසා. ඉතින් අපි ගොඩක් වෙලා මේක ඇතුලේ ඉන්නේ අපි එළියට යා. ඊට පස්සේ අපි දැන් මේ
හදාගත්තේ නේද? ගත්ත අස්වැන්න නැත්තම් ඒ බිම්මල් ටික ඊට පස්සේ පැකට් කරන්නේ සාමාන්‍ය ග්‍රෑම් කොච්චර වගේ ප්‍රමාණයෙන්ද? ග්‍රෑම් 200කට තමයි පැකට් කරන්නේ. ග්‍රෑම් 200 ගානේ තමයි පැකට් කරන්නේ. සාමාන්‍යයෙන් ඔන්න සාමාන්‍ය පැකට් කරන ප්‍රමාණයට තමයි ඒකේ පැකට් ටික ප්‍රමාණයක් තියෙනවානේ අනුමත. ඒකත් ගන්න අඟල් 7 පැකට් එක. පැකට් එක අරන් ඒක අඟල් 10ක් විතර දිගට තමයි කපන්නේ. ඊට පස්සේ තමයි හදලා මෙයා කරන්නේ. ලේබල් එක දාන්න ඊට තියලා. ඔව්. පැකට් කරනකොට අපේ ලේබල් එකේ සයිස් එකට ඒ දාන්න ඊට තියලා තමයි සීල් කරන්න ඕන. අන්න ඉතින් ওই විදිහට තමයි බිම්ම ව්‍යාපාරයක් කරනවා නම් ඔයාලටත් පැකට් අර විදිහට පැකට් 1000ක් තිබුණා රුපියල් 60000ට වඩා හොයන්න පුළුවන් නේද මහත්මයා. ඉතින් ඒ ගැන තමයි අපිට කියලා දුන්නේ මේ ගැන කියලා දුන්නේ අපිට අනුරත්නායක මහත්මයා. ඉතින් අනුරත්නායක මහත්මයා ට බොහොම ස්තුතිවන්ත වෙනවා අපිට මේ වැඩේ පෙන්වලා දුන්නට. ඒ වගේම අනුර මහත්මයාගේ නම්බර් එක අපි වීඩියෝ එකේ යටින් දාන්න මොනවා හරි ගැටලුවක් හරි මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් කිසියම් දෙයක් දැනගන්න ඕම නැවුනොත් අනුර මහත්මයාට කියා දෙන්න පුළුවන් නේද? ඉතින් මේ නම්බර් එකට කතා කරන්නේ නම්බර් එකට කතා කරලා ඔයාලට මොනවා හරි ගැටලුවක් මේ බිම්මල් වගාව ගැන තිබුණොත් එතුමාට කතා කරලා ඒ විස්තර දැනගන්නත් පුළුවන්. ඒ වගේම බිම්මල් තව සමහරවල් ජීවාණු හරණය කරන ලද පැකට් ගන්න පුළුවන් නම් එතුමගින් ඒ පැකටුත් ගන්න පුළුවන්ද පුතුමා? පුළුවන් ඕඩර් එකක් දුන්නොත් ඔන්න ඒ පැකට් ජීවාණු හරණය කරන ලද පැකට් බීජයක් දාලා වහලා ඔක්කොම කරලා දෙන්න පුළුවන් පැකට් නේද? ඉතින් එහෙම වුණොත් එතුමත් ඒ කතා කරගන්න මේ මිල ගණන් කොහොමද කියන එක. ඉතින් එතුමට කතා කරන්න පුළුවන් මේ නම්බර් එකට කතා කරලා. ඒ වගේ ව්‍යාපාරයක් පටන් ගන්න අද ඉඳලා ට්‍රයි එකක් දෙන්න. ඉතින් මම හිතනවා පුළුවන් තරම් අපි ඔයගොල්ලොන්ට දැනුම ලබා දුන්නා කියලා. ඉතින් මතක් කරන්න ඕනේ වැඩසටහන සමගන්න ඉස්සෙල්ලා අපි YouTube channel එකේ තාම subscribe කරලා නැත්නම් යටින් දෙන රතුපාණි subscribe button එක subscribe කරන්න. ඒ වගේම bell notification එක click කරන්න. තවත් කෙනෙකුට බලන්න මේ video share කරන්න. අපි එහෙනම් ආය වැඩසටහන හැමෝම බොහොම ස්තුතියි මහත්මයා ඔබට අද දවසේ දෙන්න. Thank you.